පසුගිය 17 වෙනිදා ආරම්භ කරපු යුක්තිය කියන මෙහෙයුම විශ්වමද්දවගේ ජාවාරම්කරුවන් කර්මාන්නේ කිරීම සඳහා සිදු කරන ලබන මෙහෙයුම ඊයේ දිනේදීත් ක්‍රියාත්මක වුණා. ඊයේ දිනේදී විශේෂයෙන්ම දිවයින පුරාම ආවරණය වන පරිදි තමයි මේ මෙහෙයුම සිදු කරන ලැබේ. එහිදී අත්අඩංගුවට ගැනීම 2008 දිනක අත්අඩංගුවට අරගෙන තිනවා. ඒ කියන්නේ පිරිමි පුද්ගලයන් පිරිමි සැකරුවන් 1929 දෙනෙක්, ඒ වගේම කාන්තාවන් 79 දෙනෙක් අත්අඩංගුවට පත් වෙලා තිනවා. ඒ වගේම මුළු වැටලීම් සංඛ්‍යාව 1996ක්. මේ අත්අඩංගුවට ගත්ත 2008 දෙනාගෙන් රඳවා ගැනීමේ නියෝග ලබා ගත්ත 185 දෙනෙකුට, ඒ වගේම වත්කම් පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කළ 33 දෙනෙකුගේ, ඒ වගේම 209 දෙනෙක් අපි යෝජනා කරන ලැබුවා පුනරුත්ථාපනය සඳහා එදී ගරු අධිකරණයේ නියෝග ලබාගෙන අයනෝ පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරනු ලබනවා. ඒ වගේම ඊයේ දිනේදී සිදු කළ වැටලීම් වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 400ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම අයිස් කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 2ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම ගංජා පැල අත්අඩංගුවට අරගෙන තියෙනවා 73,883ක්. ඊට අමතරව ගංජා අත්අඩංගුවට ගැනීම කරලා තියෙනවා කිලෝග්‍රෑම් 12 ග්‍රෑම් 200ක්. වෙනත් මද්‍රව්‍ය අත්අඩංගුවට ගැනෙනවා කිලෝග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් මේ ආකාරයට ඒ වගේ මත්පෙති අත්අඩංගුවට ගැනෙනවා 17,054ක්. මේ ඊයේ දිනේදී අත්අඩංගුවට ගැනුණු ප්‍රමාණය මේ වන විට සම්පූර්ණයෙන්ම වැටලීම් කරලා තියෙනවා 8,689ක්. අත්අඩංගුවට ගැනීම 8,591ක් සිදුලා තියෙනවා. පිරිමි සැකකරුවන් 8,238ක්. ඒ වගේම කාන්තාවන් 353 දෙනෙක් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ අත්අඩංගුවට ගත්ත පිරිසේ සංඛ්‍යාලේඛන සලකා බැලීමේදී මේ අත්අඩංගුවට ගත් සෑම පිරිසම අපි බොහෝ වෙලාවට සැකකටයුතු ලෙසත් පිටුලේ අත්අඩංගුවට ගන්නවා. සැකකටයුතු ලෙස අත්අඩංගුවට ගන්න පිරිස ඔවුන් පිළිබඳව යම්කිසි සොයා බැලීමක් කරලා ඔවුන්ට චෝදනාවක් එල්ල කරන්නට බැරි නම් පොලිස් අපමත නිදහස් කරන පිරිස ඉන්නවා. සාමාන්‍යයෙන් අපි ප්‍රදේශයක් වටලලා සෝදිසි කිරීම වලදී විශේෂයෙන්ම සැක පිට අත්අඩංගුවට ගැනීම කරන්න සිදු වෙනවා. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව පමණයි අපිට තහවුරු කරගන්න වෙන්නේ ඒ පුද්ගලයන් නිර්දෝෂී පුද්ගලයන්ද නැත්නම් යම්කිසි වරදකට අවශ්‍ය පුද්ගලයන්ද කියන කාරණේ. ඉතින් එහිදී යම්කිසි වරදක් ඔවුන්ගෙන් අනාවරණය වෙන්නේ නැත්නම් ඒ සැකකටයුතු පුද්ගලයන් අපි පොලිසියෙන් මගින් උදාහරින් කරනවා. හඳුනා ගන්න ලබන පුද්ගලයන් තමයි අපි විශේෂයෙන් වත්කම් විමර්ශන ආරම්භ කරන්නේ. ඒ වගේම රඳවා ගැනීමේ නියෝග ලබා ගන්න. ඒ වගේම පුනරුත්ථාපන සඳහා අපි යෝජනා කරලා පුනරුත්ථාපන සඳහා ආයෝජන කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නේ. අනිකුත් සැකකරුවන් අපි සමහර වෙලාවට ඔවුන් පිළිබඳ තවදුරටත් අපි විමර්ශන කිරීම ආරම්භ කරනවා. කිසිම තොරතුරක් අනාවරණය වෙන්නේ නැති පුද්ගලයන් පොලිසිය මගින් අපමත නිදහස් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ඊයේ දිනේදී මේ වන විට අත්අඩංගුවට ගත් මේ සියලු සැකකරුවන්ගෙන් රැඳුන් නියෝග ලබාගෙන තියෙනවා 372කට. වත්කම් විමර්ශන ආරම්භ කළ තියෙනවා 66 දෙනෙකුට. ඒ කියන්නේ මේ දින තුන තුල අත්අඩංගුවට 17 වෙනිදා සිට 20 වෙනිදා දක්වා වූ වැටලීම් වලින් සම්පූර්ණයෙන්ම අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධ පුනරුත්ථාපනයට 752 දෙනෙක් යොමු කරලා තියෙනවා. විශේෂයෙන් මේ වන විට සම්පූර්ණ මෙහෙයුම යුක්ති කියන මෙහෙයුම හරහා හෙරොයින් කිලෝග්‍රෑම් 7ක්, ඒ වගේම අයිස් කිලෝග්‍රෑම් 3ක්, ගංජා කිලෝග්‍රෑම් 210කට ආසන්න ප්‍රමාණයක්, ඒ වගේම ගංජා පැල, ඒ කියන්නේ මේ සෑම ප්‍රදේශවල වගා කරලා තියෙන මේ වගාවන් ආසිතව ගංජා පැල, ගංජා ගස් 273,000ක් පමණ විනාශ කරන්න කටයුතු කරලා තියෙනවා. වෙනත් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම මද්‍රව්‍ය වෙනුවෙන් භාවිතා කරනු ලබන, ඒ වෙනුවට භාවිතා කරනු ලබන විවිධ බෙහෙත් වර්ග, පෙති සහ කරල් 41,000කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තිනවා මේ මෙහෙයුම හරහා. විශේෂයෙන්ම අපි මහජනතාවගෙන් අපේක්ෂා කරන්නේ මේ පිළිබඳව ඔබ දන්න යම් යම් තොරතුරු තිබෙනවා නම් ඔබට ලබා දීපු ඒ දුරකථන අංකවලට මේ වන විට මාධ්‍යවල පළ කරලා තිබෙන දුරකථන අංක සොයාගෙන ඒවායෙන් අපිට තොරතුරු ලබා දෙන්න. දැන් මේ වන විට අපිට ලැබෙන තොරතුරු ප්‍රමාණය ඉතාමත් සාර්ථක ආකාරයට තොරතුරු අපිට ලැබෙනවා.